හැමෝම මේ දිනවල කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ ක්ලබ් වසන්ත ගැන. ඉතින් ඒ ගැන වීඩියෝ දෙකක් මම ඔයාලා අතරතුරට අරගෙන ආවා. ඒත් එක්කම මම අන්තර්ජාලය පුරා එහාට මෙහාට සැරිසරනකොට මට හම්බුනේ එකම දෙයක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඒ අපි වෙනුවෙන් කතා කරපු අපේම කෙනෙක් ගැන. ඉතින් හැමෝම කතා වෙන්නේ ක්ලබ් වසන්ත ගැන. වසන්ත ගැන නිවුස් වලට මාස ගණන් පෙන්නයි. හැම චැනල් එකකම පෙන්නයි. ඒත් මෙයාව කාටවත් මතක නැහැ. ඇත්ත කතා කරපු ඒ උතුමා කාටත් මතක නැහැ. අපි වෙනුවෙන් කතා කරපු කෙනා කවුරුත් දන්නෙත් නැහැ. මේ දේ ආහාරයට සුදුසුයි, මේ දේ නුසුදුසුයි කියලා අපේ ජීවිතය රැකගන්න උපදෙස් දුන්න එකම කෙනා වෙන්න පුළුවන්. වසවිස තියෙන ආහාර ගැන ඇත්ත කතා කරපු අපේ ලංකාවේ ඩොක්ටර් මීඩියාවලට නම් මෙතුමා ගැන මහා ලොකුවට කතා වුණේ නැහැ. මෙතුමාට හාර්ට් ඇටැක් තියෙනවා. සමහරු කියනවා මෙතුමාව මැරුවා කියලා. මරණය යට ගහන්න එතුමාට හෘදාබාධ තියෙනවා කියලා කියනවා. ඉතින් ඇත්ත මොකද්ද කියලා සොයා බලන්නේ ලොකු උදවියගේ දේවල් විතරයි. ලොකු උදවියට මොනවා වුණත් ඇත්ත මොකද්ද, මොකද්ද එතන සිද්ධ වුණේ, කවුද ඔහුට වෙඩි තිබ්බේ කියලා හොයා බලන්න ඕන තරම් කට්ටිය මේ ලංකාවේ ඉන්නවා. මීඩියාවලින්වත් මිනිසුන්ගෙන්වත් මෙතුමාට ලැබෙන්න ඕන ගරු බුහුමන් ලැබිලා නැහැ. දෙවිවරු වගේ මිනිසුන් මේ ලංකාවේ කොතරම් මෙහෙම මියදෙනවා ඇද්ද? ඇත්ත නැත්ත දන්නව දනිති. ඩොක්ටර් සේනක ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. වගේම මෙතුමා වගේ අය මේ ලංකාවේ බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.